Samanartha pada. හොඳයි දෙක වසරේදී අපි ඉගෙන ගත්තා මේ සමානාර්ථ පද කීපයක් නේද? ගස වෙනුවට සමානාර්ථ පදයක් වාලි ඉගෙන ගත්තා දෙක වසරේදී රුක නේද? ඉර ත සමානාර්ථ පදයක් හිරු නේද? ඉරට අපි ඉගෙන ගත්තා හිරු කියලා. හොඳයි අන්න ඒ වගේ එකක් තමයි. මේ පාඩමේ සමානාර්ථ පද ටික අපි මේ ලියමු නේද? ඔයාලා ලියමු. Right. ප්‍රවෘත්තිය. ප්‍රවෘත්තියක් නේද? Yes. වචන ටික දෝ ලියන්නේ ලියන් සර් කියන වචන ටික ඉස්සරහට අග්ගාලා පුවතක් ප්‍රවෘත්තිය කියනකට මොකද කියන්නේ පුවතක් ඔයා වෙන විකාර කරගෙන ඉන්න ඕනේ කිනිදු කැලෑව මයික් ඔන් කරගෙන වනය දූපත දිවයින රාත්‍රිය රැය net ඉවරයි සර්. ඔව් වටේ කොටුවක් ඇඳගත්තා කමක් නැහැ. පාට පැන්සලෙන් කොටුවක් ඇඳගත්තා කමක් නැහැ. සර් රූල් දෙකක් හරි නෝනේ. ඔව් ඔව්. තමන්ට පාඩම් වෙනකම් මේ ටික හොඳට කියන්න ඕන. හොඳේ දෙතුන් වතාවක් හොඳට කියවන්න පුතේ පාඩම් වෙනකම්. ප්‍රවෘත්තිය පුවතා. මට සම් පාඩම්. ඔව්. මට පුළුවන් ඒවා. හා හා. අපි යන්න බලන්න එහෙනම් බලන්න නැතුව කවුද කියන්නේ? චේනුකි. ආ චේනුකි කියන්නේ. හසාරා. සාරි සිනි. සාර ඉෂිනි. සාර තෙනුනි. ආ තෙනුනි බලන්න. සාර ඉෂිනි.
ප්‍රවෘත්තියක් පුවතක් කැලෑව වනය දූපත දිව ඉන්න රාජ්‍ය රැය ඇස්නෙත් ආදයි තර් පිරිත ඡේදයට යමු හැමෝම දැන් සතර පොත තියෙනවා නම් ඡේදය නේද ඒකෙත් තියෙනවා වැඩක් ඔයාලටනේ සතර පොතේ තිබෙනවා මේ සමානාර්ථ පදවලට වැඩක් තියෙනවා ඒකත් ඕනම් බලා ගන්න පුළුවන් දැනට පොත නැත්නම් නේද ඔයාලට ගාව දැන් ඡේදය නැහැනේ රයිට් ඔන්න නැවත ඡේදයට ආවා ආ දැන් අපි ඔව් අපි බලමු දැන් මේක තිබෙන විදිය නේද හරි ඔයාලා දැන් මේ ඡේදය කියවලා තියෙන්නේ මේකේ මෙතරත් පල්ලියන්නේ නැහැ හරි දැන් මෙතන අපූරු සිදුවීම් නේද වණය කියන්නේ වණය කියන්නේ කැලෑව ඔයාලා දන්න ඕනේ ඉතින් වණාන්තරයක් කියන්නේ කැලෑව දිවයින දූපත ඇස් නෙත් රාත්‍රිය රැය හයි එහෙනම් අපි ඊළඟ වැඩියට යමු දැන් එක හොඳට පුළුවන් නේද මෙන්න වැඩක් දෙන ඔයාල පොඩි ක්‍රියාකාරකමක් හරි මෙම ලියා ගන්න මෙම සමානාර්ථ පද යොදා වාක්‍ය ලියන්න වාක්‍ය ලියමු පළවෙනි එක සර් ලියනවා මේ ඒ වණය හරි ලස්සනයි ඔව් හරිම ලස්සනයි දැන් පාට පැන්සලක් ගන්න වණය කියන එක නේද
යටි ඉරක් අඳුම අපේ සමානාර්ථ පදේ. දැන් වණය වෙනුවට කැලෑව යොදන්න පුළුවන්ද? ඔව් එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ වාක්‍ය මේ විදිහට. කොහොමද? ඒ කැලෑව සර් ඔබ ලියන්න ඕනද? හරිම ලස්සනයි. ඒ කැලෑව හරිම ලස්සනයි. ඒ පාටින්ම ඉරක් අඳින්න කැලෑවට. නේද? සමාන පාට. Tesoro, come esta manada te pade oliva que le anande. Sir. Sir. Oh, que anco ta? Que anonde? Oh, me, wane aqui ne ka da le kai e kama ke le ava le anone. Ila ta palam zan, sir, le anone. Sir. දෙවනිය කට ඒ පුවත මම අසා ඇත්තෙමි. ඔව් අපි පොඩ්ඩක් වෙනස් එකක් ලියමු. නේද? අපි ටිකක් වෙනස් එකක් ලියමු. ඒ කැලෑව විශේෂ පුවතක් මම ඇසුවෙමි පුවතක් එතකොට ඒක යටි තිරක් වගේ ඒකට තමයි ඔයාල සමානාර්ථ පදේ යොදන්නේ නේද? එතකොට ඔයාල කියන විශේෂ ප්‍රවෘත්තියක් මම ඇසුවෙමි. හරි ඒක තනියම ලියන්න ඕන. දැන් මම ලියන්නේ නෑ. සර්ගිය ලියන්න ඕනද? කයි කයි දැන් මේක ඔයාල තේරෙන්නේ. පුවතක් කියන කටිර ගහන්නද? ඔව් වෙන පාටක් ගන්න ඕනේ ඒකට හොඳේ. දැන් මේ වණය කැලෑව එකම පාටකින් පුවතක් ප්‍රවෘතිය තවත් පාටකින් තේරුණාද ක්‍රමය අල්ලගන්න ඔව් තුන පළවෙනි වාක්‍ය සර් දෙනවා ඔයාට තියෙන්නේ සමානාර්ථ පදේ යොදලා දෙවෙනි වාක්‍ය ලියන්න ලේසි
උත්තරයිද දෙන්නේ? ඇස Sir. Bali es pandui. විශේෂ ප්‍රවෘත්තියක් මම අසා ඇත්තෙමි නේද? ගයිද මැනගයක් තිබේ. සඳ නිසා රැය ලස්සනයි. මල්ලිගේ ඇස් නේද? මෙතන සඳ නිසා රාත්‍රිය ලස්සනයි නේද? මල්ලිගේ නෙත් හඳුලින් තෙත්තිය. පුතේ මේ ආයි ඒ විදිහට කියන දූපත කියන්නේ මොකක්ද ඇත්තටම දූපතක් කියන්නේ මොකක්ද දූපතක් කියන්නේ වටේම දූපත වටේම ජලය තිබෙනවා පුංචි දූපතක් ඕලා දැන් ලංකාවත් දූපතක් සමහර විට ගඟක් මැද තිබෙන පොඩි කොටසක් දූපතක් වෙන්න පුළුවන් තේරුණාද දැන් මෙන්න මේ වගේ එකක් මම මේ බලනවා දැන් ගඟ මෙහෙම ගලාගෙන යනවා මේ මැද තියෙනවා පොඩි ගොඩ බිමක් ඒකත් දූපතක් එතන ඒක මැද පොල් ගහක් තියෙන පුළුවන් නේද සර් ඔව් ලංකාව වගේ විශාල දූපත් තියෙනවා දූපතක් කියන්නේ මුහුදෙන් වට වූ ගොඩ බිමක් ඔව් මුහුදෙන් වට වෙන්නත් පුළුවන් ජලයෙන් වට වෙන්නත් පුළුවන් දැන් මුහුද කියන්නේ වතුරනේ නේද හරි දිවයින දිවයින කියන්නේ ඒකට සමානාර්ථ පදයක්. හැබැයි දිවයින කිව්වහම ටිකක් විශාල එකක් වෙන්න ඕන.
ඒ වුණාට ඒකට සමානාර්ථ පදයක් හරි දූපත කියන්නේ හොඳයි පුතේ එහෙනම් ඔයාලා ලියන්න ඇති නේද ඒකේ ඔව් එවන්න ඕන ෆොටෝ එකක් මට එවන්න ඕන මෙහෙම කරමු බෝඩ් එක පේන්න ආ පේන්න හරි සර් හරි මල්ලිගේ ඇස් කඳුලින් හරි ඉවරද හරි දැන් ඔයාලා කරන්න තිබෙන්නේ හරි මට පෙන්නන්න බලන්න කසුන් දිලියපු එක පෙන්නන්න නිවෙනද හෙසාරා සර් හසාර පෙන්නන්නද අන්න මම කියන කට්ටිය පෙන්නන්න ඕන හෙසාරා හොඳයි හෙසාරාගේ අකුරුතාව ලස්සන වෙන්න ඕන මේ වචන අතර දුරක් වෙන්න ඕන තව හොඳේ දැන් දූපත මැද ලියපු තැන දූපත මැද දුරක් වෙලා නැහැ ඒවා හදන්න හෙසාරා ඊළඟට ආ කසුන් දිගේ පෙන්නන ඕන දැන් ආ බලමු ආ හොඳයි ඔවිනිගේ ඔවිනි පෙන්නන්න එනවා ඔවිනි පෙන්නන්න ආ පෙන්නන්න තාම ළඟ වැඩි පුතේ ඔයා ෆෝන් එකෙන් පෙන්නන මේ ෆෝන් එකෙන් බල 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 පෙන්නන. එතකොට ඔයාලා පේන ඔයාලා පේනව නම් හරි. හරි. ඔව්. ඔවිනිගේ අපුරු එහෙම හොඳයි. ආන්න හරි ආන්න හරි. රයිට්. ඊළඟට හරි සෙතුක පෙන්නන්න බලන්න සෙතුක. ආ සෙතුක ලස්සන 30ක් ඇදලා තියෙන්නේ. ඇඳලා නේද? ඒ ඇඳලාද තියෙන්නේ පාට කරලාද? අරවලාද? ඇඳලා තියෙන්නේ. සෙතුකේ ඇඳලාද තියෙන්නේ නැත්නම් අරවලා? ආ ඇඳලා වෙරි ගුඩ්. ආ අපේ අර පාඩම නේද? හොඳයි. මේ සතිය පාඩම චිත්‍රයක් ඇඳලා දෙන්න. හරි සිහංසා පෙන්වන්න බලන්න සිහංසා හොඳයි සිහංසාගේ අකුරු ලස්සනයි හරි ප්‍රවීණා ප්‍රවීණා පෙන්වන්න ඔව් ප්‍රවීණා කොහෙද ඉන්නේ හරි ප්‍රවීණා බලමු අනිත් පැත්තට ලැග් වෙලා ඉන්නවනේ
තාලාන්තරන් ප්‍රයෝගය. ආ හොඳයි. ඔය දෙත්නේ ලියලා තියෙන දෙත් නෙවෙයි net 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 කඳුලින් බර විය. ඔන්න වැරදි අහුණා. ආහදා ගන්න. පිනිදු පෙන්නන්න බලන්න පිනිදු. නිවැරද්ද? තාම ලියනවා. පිනිදු මේ වෙන වෙන වැඩක් කර කර ඉන්නේ. හරි ලියලා මට කියන්න හොඳේ. ආ තා කවුද ඉන්නේ? හොඳයි. තෙනුමි. තෙනුමි බැලුවනේ. නෑ සර් බැලුවේ නෑ. තෙනුමි මට හොයා ගන්නද? ප්‍රවීණා බැලුවා උදම් ලකේ ඒ කට්ටිය කමන්නේ මට පෙන්නන්න බැරි සතර මුත්‍තික රණවා මම නැද්ද හරි එහෙනම් පුතේ මේ හරියටම මිනිත්තු 3කින්